ලෝකේ ව්‍යාපාර පවත්වාගෙන යන ඉතාම සාර්ථක ක්‍රමවේදයක් තමයි ෆ්‍රැන්චයිස්. එහෙම නැත්නම් වරලත් ව්‍යාපාර කියලා කියන්නේ. මෙහිදී වෙන්නේ සාර්ථක ව්‍යාපාරයක් ඒ මොඩල් එකටම එහෙම නැත්නම් ඒ විදිහටම පවත්වාගෙන යන්න තවත් ප්‍රදේශයක හෝ තවත් රටක ඉන්න පිරිසකට අවසරය ලබා දීම. ලෝකේ බොහොමයක් අවන්හල් ජාල ක්‍රියාත්මක වෙන්නේ මේ වරලත් ක්‍රමවේදය අනුව. ලංකාවෙත් මේ වගේ අවන්හල් ජාල ගණනාවක් තියෙනවා. අද අපි කතා කරන්නේ ලංකාවේ තියෙන ජාත්‍යන්තර වරලත් ආපන ශාලා ගැන. පපාරිච් මැලේසියාවේ ආරම්භ වුණු අවන්හල් ජාලයක් තමයි පපාරිච් කියන්නේ. ඉතා රසවත් ආසියානු ආහාර සඳහා ප්‍රසිද්ධ මේ අවන්හල් චීනය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, මැලේසියාව ඇතුළු රටවල ශාඛා 100ක් පමණ පවත්වාගෙන යනවා. 2009 ලංකාවට ආපු පපාරිච් අවන්හල්වල ශ්‍රී ලංකාවේ වරලත් හිමිකම තියෙන්නේ ෆුඩ් හොලික්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට. මේ වන විට ඔවුන් නාවල, තලවතුගොඩ හා කොළඹ ආශ්‍රිතව ශාඛා 4ක් ක්‍රියාත්මක කරනවා. ක්‍රිස්ටල් ජේඩ් සිංගප්පූරුවේදී මීට අවුරුදු 25කට පමණ කලින් ආරම්භ වෙච්චි මේ ආපන ශාලා සමූහය වඩාත් ප්‍රසිද්ධ හොන්කොන් හා සිංගප්පූරු ක්‍රමයේ ආහාර සඳහායි. රෝස් කළ තාරමස් ක්‍රිස්ටල් ජේඩ් වලට අනන්‍ය ආහාරයක්. මේ වන විට නැගෙනහිර ආසියානු රටවල් රැසක ශාඛා ඇති මේ ආපන ශාලා ජාලේ ශ්‍රී ලංකාවේ වරලත් නියෝජිතය වන්නේ සොෆ්ට් ලොජික් රෙස්ටරන්ට් සමාගම. දැනට කොළඹ වන් ගෝල් පෙස් හිදී ඔබට ක්‍රිස්ටල් ජේඩ් ආහාරයක රස බලන්න පුළුවන්. ඩෙලිෆ්‍රාන්ස් පේස්ට්‍රි, බේකරි හා සේවරී ආහාර සඳහා ප්‍රසිද්ධ ඩෙලිෆ්‍රාන්ස් අවන්හල් ජාලය මේ වන විට ලෝකයේ පුරා රටවල් 40ක පමණ ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙහි මව් සමාගම තියෙන්නේ ප්‍රංශේ. මේ වන විට බේකරි ආහාරවලට අමතරව වෙනත් ආහාර පාන වර්ගත් මේ ඩෙලිෆ්‍රාන්ස් අවන්හල් ජාලය තුළින් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ දැනට ඔවුන්ගේ ශාඛා 3ක් තියෙනවා. ඒ වන් ගෝල් පේස් 1, ඔඩෙල් සහ හැව්ලොක් සිටි මෝල් වල. මේ ආපන ශාලා ජාලයත් ලංකාවේ හිමිකම තියෙන්නේ සොෆ්ට් ලොජික් රෙස්ටරන්ට් සමාගමට. සබ්වේ 1965දී ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ වෙච්චි සබ්වේ අවන්හල් ජාලය ලෝකෙ ප්‍රමුඛතම ක්ෂණික ආහාර අලෙවිකරණ අවන්හල් ජාලය. ලෝකයේ පුරා අවන්හල් 3700ක් පමණ ක්‍රියාත්මක වන සබ්වේ ලංකාවේ ශාඛා කිහිපයක මෙහෙයුම් කටයුතු සිද්ධ කරනවා. මේ සබ්වේ සමාගමේ ලංකාවේ අයිතිය තියෙන්නේ සබ්වේ ඩිවලොප්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සහ සොෆ්ට් ලොජික් රෙස්ටරන්ට් අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් විදිහට. බාස්කින් රොබින්ස්. බර්ඩ් බාස්කින් හා අයිව් රොබින්සන් නැමැති ඇමරිකානුව දෙන්න 1945 ඇමරිකාවේ කැලිෆෝනියාවේදී ආරම්භ කරපු මේ අවන්හල් ජාලයේ මූලික වලවි වන්නේ අයිස්ක්‍රීම් හා කේක්. අයිස්ක්‍රීම් ආශ්‍රිතව ලොව තියෙන විශාලතම අලවිසල් ජාලය වන මෙහි ශාඛා 8000ක් පමණ ලෝකය පුරා විහිදී තියෙනවා. ඩන්කින් ඩෝනට්ස් නැමැති අවන්හල් ජාලයත් අයිතිය තියෙන්නේ මේ සමාගමට. දැනට ලංකාවේ කොළඹ හා නුවර ආශ්‍රිතව ශාඛා කිහිපයක් ක්‍රියාත්මක වන බාස්කින් රොබින්ස් අවන්හල් ජාලයේ ලංකාවේ අයිතිය තියෙන්නේ සොෆ්ට් ලොජික් රෙස්ටරන්ට් සමාගමට. ටාකොබෙල් 1962 කැලිෆෝනියාවේදී ආරම්භ වුණු මෙක්සිකානු අවන්හල් ජාලයක් තමයි ටාකොබෙල් කියන්නේ. ටාකෝස් නැමැති ආහාරය තමයි ඔවුන්ගේ ප්‍රධාන ආහාරය විදියට අලෙවි වන්නේ. ටාකොබෙල් මේ වෙන විට අවුට්ලට් 8000කට අධිකව ලෝකයේ පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ අවන්හල් ජාලයේ ශාඛා කීපයක් මේ වෙන විට ලංකාවෙත් ක්‍රියාත්මක වන අතර මේ අයිතිය තියෙන්නේ ගමා පීසා ක්‍රාෆ්ට් ලංකා සමාගමට. පොපිස් ලුසියානා 1972 වසරේ ඇමරිකාවේ ලුසියානා හිදී ආරම්භ වුණු මෙම අවන්හල් ජාලය කුකුල් මස් ආශ්‍රිත රසවත් ආහාර වට්ටෝරුවක් සහිත ප්‍රසිද්ධ අවන්හල් ජාලයක්. ලෝකයේ පුරා මේ වෙන විට 4000කට අධිකව පිහිටා තියෙන මේ අවන්හල් ජාලය දැනට කොළඹ හා නුවර ක්‍රියාත්මක වෙනවා. මේ පොපිස් ලුසියානා අවන්හල් ජාලයේ ශ්‍රී ලංකාවේ වරලත් හිමිකම තියෙන්නේ සොෆ්ට් ලොජික් රෙස්ටරන්ට් සමාගමට. බර්ගකින් 1953 ඇමරිකාවේ ෆ්ලොරිඩා හිදී ආරම්භ වුණු බර්ගකින් මේ වන විට ලෝකය පුරා ශාඛා 20,000කට අධිකව තියෙන දැවැන්ත අවන්හල් ජාලයක්. විවිධාකාරයේ බර්ග වර්ගවලට ප්‍රසිද්ධ බර්ගකින් මේ වන විට ලංකාව තුලත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. මේ අවන්හල් ජාලයේ ලංකාව කළමනාකරණය කරන්නේ සොෆ්ට් ලොජික් රෙස්ටරන්ට් සමාගම. ඩොමිනෝස් පීසා. මෙම ඇමරිකානු පීසා අවන්හල් ජාලය ආරම්භ වුණේ 1960 වසරේ ඇමරිකාවේදී. ලෝකයේ රටවල් 100ක පමණ ශාඛා 15,000ක් පමණ තියෙන ඩොමිනෝස් අවන්හල් ජාලය රසවත් පීසා සඳහා ප්‍රසිද්ධයි. මේ වෙනුවට ලංකාව තුලත් ඩොමිනෝස් පීසා අවන්හල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඩොමිනෝස් පීසා ඉන්ටර්නැෂනල් සමාගමෙන් ලංකාව සඳහා වරලත් හිමිකම ලබාගෙන ඩොමිනෝස් පීසා ලංකාව තුළ ක්‍රියාත්මක කරන්නේ ජුබිලියන් ෆුඩ්වර්ක් සමාගම. පීසා හට්. ලෝකයේ ප්‍රමුඛතම පීසා අලෙවි ජාලය වන පීසා හට් ලෝකය පුරා ශාඛා 20,000ක් පමණ ක්‍රියාත්මක කරනවා.
1958 ඇමරිකාවේදී ආරම්භ වුණු මේ සමාගම ඉතාලි පීසා ආහාරය ලෝක පුරා ජනප්‍රිය කරන්න කටයුතු කරලා තියෙනවා. ලංකාවෙත් පීසා ජනප්‍රිය වුණේ පීසා හට් හින්දා. මේ ජාලයේ ලංකාවේ හිමිකම තියෙන්නේ ගැමා පීසා ක්‍රාෆ්ට් සමාගමට. KFC. KFC යන කෙටි නාමයෙන් හැඳින්වෙන කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන් සමාගම 1952 ආරම්භ වන්නේ කර්නල් සැන්ඩර්ස් නැමැති ව්‍යාපාරිකයා අතින්. KFC ලාංජනයේ අදටත් ඉන්නේ කර්නල් සැන්ඩර්ස්. ලෝකයේ දැවැන්තම වරලත් අවන්හල් ජාලයක් වන KFC ලෝකයේ පුරාම දැනට ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන කාගිල් සිලෝන් සමාගම තමයි ලංකාවේ KFC නියෝජිතය වන්නේ. McDonalds. 1940 ඇමරිකාවේ ආරම්භ වුණු McDonalds පසුගිය කාලයේ ලංකාවෙත් වැඩියෙන්ම කතාබහට ලක්වුණු ෆ්‍රැන්චයිස් අවන්හල් ජාලය විදිහට හඳුන්වන්න පුළුවන්. ලෝකයේ අංක එකේ ක්ෂණික ආහාර ජාලය වන McDonalds නොදන්න කෙනෙක් නැත්තරම්. බර්ග වර්ග සඳහා ප්‍රසිද්ධ මේ අවන්හල්වල ශ්‍රී ලංකාවේ අයිතිය මෙතෙක් පැවති අබාන්ස් රෙස්ටොරන්ට් සමාගම සතුවයි. නමුත් පසුගියදා ඇති වූ නීතිමය ප්‍රශ්නයක් මත මේ වන විට ශ්‍රී ලංකාව තුළ McDonalds අවන්හල් ක්‍රියාත්මක වන්නේ නැහැ. අප මෙතෙක් වෙලා කතා කළේ ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර අවන්හල් ගැන. ඒ වගේම ලංකාවට මෙතෙක් ආපු නැති ලෝක ප්‍රසිද්ධ ජාත්‍යන්තර අවන්හලුත් ගණනාවක් තියෙනවා. අපේ පහත කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබට මේ ෆ්‍රැන්චයිස් අවන්හල් ගැන තියෙන අත්දැකීම් වගේම ලංකාවට ආවොත් හොඳයි කියලා හිතෙන ඔබ දන්න ජාත්‍යන්තර අවන්හල් ගැනත් සඳහන් කරන්න.